දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තියක් ඕනෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමග නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු මේ මත්ද්‍රව්‍ය තමයි අද බන්ධනාගාරයේ තියෙන ලොකුම අභියෝගේ මේ බන්ධනාගාර ගත වෙලා ඉන්න රිමාන්ඩ් සිරකරුවන්ගෙන් බහුතරය මත් කුඩු පානය කරන සහ ඒ වෙළඳාම හා සම්බන්ධ උදවිය නිසා මේ පුංචි කාලේ ඉඳන්ම දරුවන්ව ක්‍රීඩාවකට යොමු කෙරුවොත් මම විශ්වාස කරනවා යම් තාක් දුරට පිට මේ අභියෝගය ජය ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි සතුටු වෙනවද දරුවන්ට ඉගෙන ගන්න දක්ෂතා පෙන්වන මේ බන්ධනාගාර සේවයේ නියුතු නිලධාරීන්ගේ දරුවන්ට අද තියාග පිරිනමන ඔවුන් දිරිමත් කරන්න කටයුතු කිරීම අපි බොහොම හොඳ කාර්යයක් හැටියට මම දකිනවා. මොකද අධ්‍යාපනයත් ඉතාමත්ම වැදගත්. මේ අධ්‍යාපනයේ අද අපි සතුටු වෙනවා අතිගරු ජනාධිපතිතුමා මේ අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණය කරන්න අද එතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවා. මේ අද අපි අධ්‍යාපනය තුලින් බිහි කරන්නේ පරිපූර්ණ වැඩිහිටියොත් කියන ප්‍රශ්නේ මටත් තියෙනවා. අද අපි ලකුණු පිටිපස්සේ හඹා යන්න ලකුණු ගන්න විභාගේ පාස් වෙන හැබැයි ජීවිතයේ අසමත් වෙන වැඩිහිටියෝ තමයි අද සමාජයට දායාද වෙන්නේ. ඒ නිසා අපි මේ අධ්‍යාපනය ඉතාමත් වැදගත් වෙනවා ජීවිතේට. ඒ වගේම මේ අධ්‍යාපනය හරහා බිහි වෙන්න ඕන නිපුණතාවලින් පිරිච්ච ජීවත් වෙන්න අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් වැඩිහිටියෝ කියන බව මම විශ්වාස කරන නිසා අපි සතුටු වෙනවා අතිගරු ජනාධිපතිතුමා මේ ගෙන යන වැඩපිළිවෙල. එතුමා අද වෘත්තීය අධ්‍යාපනයේ මුල් තැන දීලා කටයුතු කරන්න අද විශාල කාර්යභාරයක් කරනවා. ඒක අපි ඇගෙීමකට ලක් කරන්න ඕන. විශේෂම අපිට තියෙන අභියෝගය තමයි මේ බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ ඉන්න රැඳවිය අඩු කිරීම. අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මතක් කරන අධිකරණ අමාත්‍යතුමා සහ ක්‍රීඩා අමාත්‍ය ගරු නාමා රාජපක්ෂ මහත්මයාගේ විශේෂ මැදිහත් වීමෙන් අපි ලබන සතියේ රැස්වීමක් පවත්වනවා. විශේෂයෙන්ම මේ රිමාන්ඩ් බන්ධනාගාරවල ඉන්න මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය සඳහා යම්කිසි නීතියේ වෙනසක් කරන්න අවශ්‍ය නැහැ කරලා ඔවුන්ව පුනරුත්ථාපනයට යවන වැඩපිළිවෙලක් සාකච්ඡා කරන්න අපි කටයුතු කරමු. මොකද ඒ හරහා අපි විශ්වාස කරනවා මේ බන්ධනාගාරවල තියෙන මේ විශාල මේ තදබදය අඩු කරන්න පුළුවන් වෙයි කියලා. ඒ තදබදය නිලධාරීන්ට විශාල අභියෝගයක් වගේම ඉන්න රැඳවියන්ටත් යම්කිසි සහනයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා අපි ස්තුතිය පුද කරනවා මේ අමාරු රාජකාරිය එවන් අභියෝග මැද්දේ විශේෂයෙන්ම මේ හොඳට වඩා ගල්මුල් තමයි ලැබෙන්නේ, මාධ්‍ය හරහාත් ලැබෙන්නේ ඒ වැරදි ප්‍රචාර. මෙතන අපේ රටෙත් එහෙමයි, වැරද්ද ඉක්මනට දුවනවා, හොඳ දේ යන්න බොහොම අර හිමින් කෝච්චියේ යන්නේ, සාමාන්‍ය තැපැල් කෝච්චියේ තමයි හොඳ දේවල් යන්නේ, ශීඝ්‍රගාමීක යනවා යම්කිසි අතපසු වීමක් වුණත්. Breaking.lk